Hello, කොහමද? කතා කරන එක මං අහනවත් දන්නේ නැහැ. මොකද මාස්ක් දාගෙන ඉන්නේ. අපි ඉන්නේ චයිනා වල. චයිනා ෂැන්හයි වල ඉන්නේ. එක තැනකින් අපේ කාගෝ එක පොඩ්ඩක් ඩිස්චාර්ජ් කරලා ඇවිල්ලා දැන් මෙතනින් ෆයිනල් ඩිස්චාර්ජින් එක යන්නේ. ඉතින් තව ඔපරේෂන්ස් දෙක තුනක් වෙනවා. කාගෝ ඔපරේෂන් එක පෙන්වන්න ඕන. ඊට පස්සේ තව අපේ නැවේ එකතු වෙන මේ ඔයිල් අපි පිටට දෙනවා. ඒකත් මෙතන යනවා. එතන තමයි අපි පොඩ්ඩක් බලාගෙන ඉන්නේ. ඉතින් මේ දෙකම පෙන්වන්න. තව මොනවා හරි පෙන්වන්න සෙට් වෙනොත් පෙන්වන්න මේ වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එක ස්පෙસિෆික් ලොකු දේවල් පෙන්වන්නේ නැහැ. කාගෝ ඔපරේෂන් එකයි අර අපි මෙතන පම්ප් කරන එකයි. මේ දෙක පෙන්වන්න. ඉතින් මෙතන පෝට් එකත් පොඩ්ඩක් පෙන්වන්න. මෙතන තියෙනවා නවක් ඇවිල්ලා වියට්නාම් වල රෙජිස්ටර්ඩ් BTC Dragon කියලා එකක්. දැන් අපි ඉන්නේ මේ යංසේ කියන රිවර් එකේ. ඉතින් මේ පේනවනේ හැමතැනම නැව් තියෙනවා. මේ පැත්තේ නැව් තියෙනවා. අපි එනකොට ඩොක් යාඩ් 4ක් 5ක් විතර පහු කරගෙන ආවා. මෙතන මේ තියෙන්නේ මේ නැවෙන් බාන මේ නැවට ලෝඩ් කරනවා මං හිතන්නේ. ලෝඩ් කරන්න පොලිමේ ඉන්නේ මේ කට්ටිය. මෙතන තියෙනවා තව මේ කොට වගේයක් ගෙනාපු නැවකින් ගෙනාපු කොට වගේයක් බාලා තියෙනවා. ඉතින් තව එකක් පෙන්වන්න ඕන මේ නැවක් පෝට් එකට ආවට පස්සේ කොහොමද නවත්තලා තියෙන්නේ කියලා සමහර අය අහලා තියෙනවා. ඉතින් මේ කඹ වලින් බැඳලා තමයි නවත්තලා තියෙන්නේ. මේ පේනවනේ මේ කඹ වල සයිස් එක. මේ ඉතින් මේක මෙහෙම ගිහිල්ලා ෂෝ එකේ තියෙන බොලාඩ් එකට ගැට ගහලා තියෙනවා මේ අනිත් ලයින් එක. අපේ නැව බැඳලා තියෙනවා කඹ මෙතන 3යි මෙතන 3යි 6යි ඉස්සරහත් ඇති මේ වගේම 6ක්. ඉතින් ඒකෙන් තමයි බැඳලා තියෙන්නේ. මේ වින්ච් එක දාලා මේ තියෙන්නේ මේක දාලා හයිඩ්‍රොලික් වින්ච් එකක් තියෙන්නේ. ඕක දාලා කරකවලා තමයි මේ ටයිට් කරලා තියෙන්නේ. මේ ඔන්න ට්‍රේන් එකක් මූව් වෙනවා පේනවනම් මෙතන කාගෝ ඔපරේෂන් එක යන්නේ මෙතන. මේ තියන්නේ මං අර කලින් කිව්ව මේ නැවේ ඉඳන් වාජ් එකට තෙල් දෙනවා. අපේ නැවෙන් එකතු වෙන අපට අවශ්‍ය නැති ජරා තෙල් ටික මේ ලයින් එකේ අහලට දෙනවා. ඊට පස්සේ ඉතින් ඒගොල්ලෝ ඒව අරන් ගිහිල්ලා මෙහෙ තියනවනේ ඔය ඉන්ඩස්ට්‍රියල් ෆර්නසර්ස් ඒ වගේ දේවල්. ඒවට පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි ඉතින් කරන්නේ. මේ කොරෝනා වෛරස් එකට වයෙන් තමයි දාගෙන ඉන්නේ. මේ කට්ටියම දාගෙන ඉන්නේ වෛරස් එකට බයයිද? කොරෝනා මේ කොරෝනා චීනු දාගෙන ඉන්නේ පල්ලෙහා ඉන්නේ මේ ඔය ඉන්නේ අනාදාන මෙතනින් පෙන්වන්න පුළුවන් කොහොමද මේ කාගෝ බාන්නේ කියලා. අන්නේ තව කොරෝනා එකට බයෙන් කට්ටිය මේ මාස්ක් දාගෙන ඉන්නේ. මේ තියන්නේ මේ තියෙන ග්‍රැබර්ස් වලින් තමයි බාන්නේ. ඔය තියන්නේ ඕක යනවා අපේ නැවේ හැච් එක ඇතුළට. මෙතනින් පහළට ගිහිල්ලා අපි නැවේ ලෝඩ් කරලා තියෙන අයන් නෝ ටික අරගෙන මේකට දානවා. ඊට පස්සේ පහළ තියෙන ට්‍රක් එකෙන් අරගෙන ගිහිල්ලා ඩිස්චාර්ජ් කරනවා. ඒ වගේ ක්‍රේන් 1 2 3 4 5 6 7ක් 8ක් දාලා තියෙනවා. ඒ වගේ ක්‍රේන් 8ක් දාලා තියෙනේ නැවට. ඉතින් අපි හිතන්නේ සමහර විට මේ දවස් 2ක් 3ක් යනකොට ඩිස්චාර්ජ් කරලා ඉවර වෙයි කියලා. බලමු හැච් එක ඇතුළට ගිහිල්ලා. ඇතුළට නෙමෙයි හැච් එක පේන තැන උඩට ගිහිල්ලා. ඔය තියන්නේ එක්ස්කවේටර් එකක් දාලා ඒකෙන් පල්ලෙහාට ගන්නවා ටික ටික ග්‍රැබර් එකෙන් අරගෙන උඩට දානවා.
මෙතනින් සිග්නල් දෙනවා. රයිට් ඕක තමයි ඩිස්චාර්ජ් කරන එකේ ස්ටෝරි එක. එළිය සීතලයි මේ. හත පහට හයට වගේ තියෙන්නේ. කලින් වීඩියෝ එකේ පෙන්වන්න බැරි වෙච්ච මේ තව equipment එකක් machinery එකක් මම තමයි මේකේ මේ නැවේ වැඩ පැවරලා තියන්නේ එක එක නැවුවල එක එක කෙනාට මේ මේක පැවරෙනවා incinerator එක operate කරන්න මේ තියන්නේ ඕක තමයි panel එක ඉතින් incinerator එක කියලා කියන්නේ නැවේ එකතු වෙන කුණු තෙල් ඊට පස්සේ ප්ලාස්ටික් මේක පුච්චන්න පුළුවන්. තව මොනවාද? waste material දේවල් නැවේ තියෙන කුණු ගොඩක් එකතු වෙනවනේ. ඉතින් අපේ නැව එක දිගට දවස් 40ක් විතර මුහුදේ ගියොත් සෑහෙන කුණු එකතු වෙනවා. ඉතින් ඒක නිසා අපිට මේක ඇතුළට දාලා බර්න් කරන්න පුළුවන්. ඉන්සිනරේට් කරන්න පුළුවන්. අලු විතරයි තියෙන්නේ. ඉතින් ඒ අලු වෙනම එකතු කරලා ෂෝ එකේ ෆැසිලිටි එකකට දෙන්න ඕන. ඉතින් මේක තමයි equipment එක. මෙතන තියෙනවා තෙල් ටැංකි දෙකක්. ওই ටැංකි දෙකෙන් waste oil ඒ කියන්නේ අපිට පාවිච්චි කර ගන්න බැරි ජරා තෙල් මේක හරහා මෙහෙම ගිහිල්ලා මෙතන තියෙනවා බර්නර් එක. මේකෙන් දැල්ලක් ඇති වෙනවා ඇතුලේ. ඉතින් මේ chamber එක අරලා මේක අරලා අපිට ඇතුලට load කරන්න පුළුවන්. මොකද තමයි story එක. මේ වෙලාව වෙනම් මේක දුවන්නේ නැහැ. ඉතින් මේ තියන්නේ මේ කුණු ඔක්කොම මේක පුච්චන්න තියෙන ඒවා. ඉතින් ඕකත් මම කරන එක වැඩ මෙන්න මෙතනින් තමයි මේ මොකද්ද මේකට කියන්නේ ගැන්වේ එක මේක තමයි නැවේ ගැන්වේ එක මේ අපි පහළට යන්නේ මේකේ නැවේ ඉඳන් අර මේ කලින් නැවට අපි නැග්ගේ මේ පයිලට් රඩර් එකක් දැන් දාලානේ පයිලට් රඩර් එක දාලා ඉතින් දැන් මේ අපි මේ දැන් ෆ්‍රී බෝඩ් එක වැඩි ඉනේ අපේ ඒක නිසා මේ දැන් මේකක් පහලටම දාලා තිනවා. ඕක තමයි අපේ නැවට දැන් ගොඩ බිමින් තියෙන එකම ඇක්සස් එක. මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා නෑ. අතුල්ට යන්න පුළුවන්. ඔන්න දැන් ග්‍රැබර් එකක් ගන්නවා කා මේ කාගෝ එකත් එක්ක. අයන්නෝ අරගත්ත ග්‍රැබ් එකක් ක්‍රේන් එකෙන් උස්සලා ගන්නවා. මේ දින මේ ක්‍රේන් එකකින් ගහලා තිනවා ටොන්
උස්සන්න පුළුවන් කියලා 16ක් ටොන් 16ක් මේ ඔපරේටර් ඉන්නවා මෙතන දැන් මෙතනින්ට මෙතෙන්ට තාම ලොරියක් ඇවිල්ලා නැහනේ ලොරියක් ආවා ආවහම ඔය දැන් බාන ටික ලොරියට වැටෙනවා ඔන්න දැන් ඊළඟ එක මෙතෙන්ටයි දැන් ඒටි ගියා ඒ වගේම අර වැනුත් බානවා ඉතින් ඕක තමයි ඔපරේෂන් එක වෙන ඕකට ඉතින් දවස් 3ක් විතර වගේ යනවා අපේ නැවේ ටොන් අරන් යන්න පුළුවන් 187000ක් වගේ ඉතින් ওই ටික බාන්න සෑහෙන වෙලාවක් යනවානේ ඔන්න තව දෙයක් කියන්න ඕන කියලා හිතුණා මේ ගොඩක් අය කමෙන්ට්ස් දාලා අහලා තිබ්බා අපි බොන්නේ නාන්නේ මේ මුහුදු වතුරද කියලා ඉතින් මේ මුහුදු වතුරවත් ලුණු වතුරවත් නෙමෙයි යන්නේ අපේ තියෙනවා නැවේ පහළ මේ ෆ්‍රෙෂ් වෝටර් ජෙනරේටර් එකක් ඉතින් මේ ජෙනරේටර් එකෙන් වෙන්න දේ මම සිම්පල් විදියට කියන්නම් මුහුදු වතුර අරගෙන ඇතුළේදී අපි ඒක වැකූම් එකක වාෂ්ප කරනවා එතකොට ඒ එකතු වෙන වාෂ්ප ටික ආයෙත් කන්ඩෙන්සේට් කරලා මේ ඩිස්ටිල් වෝටර් ගන්නවා ඉතින් මේ ඩිස්ටිල් වෝටර් වලට මිනරල් ට්‍රීට්මන්ට් ඊට පස්සේ ඩ්‍රින්කින් වෝටර් වලට විදියට පාවිච්චි කරන්න පුළුවන් වෙන ට්‍රීට්මන්ට් කරලා අපේ තියෙනවා ඩ්‍රින්කින් වෝටර් ටැංකි ඒ ටැංකි වලට පම්ප් කරලා ඒවා බොන්න ගන්න පුළුවන් ඊට පස්සේ නාන්න පුළුවන් ඒ හැම දෙයක්ම ෆ්‍රෙෂ් වෝටර් විදියට යූස් කරන්න ඒවා තමයි ඉතින් නැවේ සෝල්ට් වෝටර් මොනාටවත්ම යූස් වෙන්නේ නැහැ කාගෝ හෝල්ස් හොදන්න වුණොත් නැවේ අර මම් කියේ පෙන්නුව බඩු පටවන හැච් තියෙන්නේ මේ හැච් හොදන්න ඕන වුණොත් විතරක් සෝල්ට් වෝටර් පාවිච්චි කරනවා අනිත් ඒවාට සෝල්ට් වෝටර් පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් ওই ටික තමයි මේ පැත්තෙන් පේනවා මට දැන් ගොඩ බිම. ඉතින් මම එහා පැත්තෙන් අර පෙන්නුවේ නැවට නගින ඉනිමගක් තියෙනවා ගැන්වේ එක කියලා. ඉතින් මේ පැත්තෙත් තියෙනවා ඒ වගේම එකක්. මේ තියෙන්නේ සමහර පෝට් වලදී මේ අපේ නැවේ මේ සයිඩ් එක යනවා මේ පියර් එකට ඒ කියන්නේ ගොඩබිම් පැත්තට මේ පැත්ත සෙට් වුණොත් මේ ලැඩර් එක යනවා මේ පාර ඉතින් එහා පැත්තේ තියෙන එක සෙට් වෙලා තියෙන නිසා ඒක තමයි ගිහින් තියෙන්නේ මෙතනත් තියෙනවා තව නැව් දෙකක් කාගෝ පටවනවා මේකටත් නේ අර පැත්තේ දිගටම තියෙන්නේ මේ චයිනාවල ඩොක් යාඩ් තියෙනවා ඊට පස්සේ බල්ක් අපේ වගේ නැව් වලට බඩු පටවන පියර්ස් තියෙනවා අරෙන් එද්දි කන්ටේනර් බඩු පටවන ඒවා හම්බුණා ඩොක් යාඩ් තිබ්බා ඉතින් මේ වගේ ගඟකින් ඒගොල්ලෝ සෑහෙන ලොකු ප්‍රයෝජනයක් අරන් තියෙනවා දැන් මේ 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 යන්නේ පොඩි මේවට කියන්නේ බාජ් කියලා පොඩි මෝඩ් මේ එන්ජින් එකක් දාලා ඇදගෙන යනවා පිටිපස්ස එකක් යනවා තව එකක් යනවා ඉතින් මේ හැම එකකින්ම මේ බඩු ප්‍රවාහනය කරනවා. ඉතින් මේ රට ඇතුළේට හම්බෙලා තියෙන මේ වගේ ගඟකින් ලොකු ප්‍රයෝජනයක් ගන්නවා. ඉතින් මේගොල්ලන්ගේ මේ ගඟ ඇතුළේ තියෙන පෝට් එක අපේ කොළඹ පෝට් එකට වගේ 50 ගුණයකටත් 100 ගුණයක් විතර ලොකුයි. ඉතින් මේ කොරෝනා වෛරස් එක තියෙන නිසා අපි එළිය යන්නේ නැහැ. දැන් මේ වීඩියෝ එක කරන දවස් වෙනකොට කොරෝනා වෛරස් එක තියෙනවා මේ හැමතැනම. ඉතින් ගොඩ බිමින් නැවටන කට්ටියත් සීමා කරලා තියෙන්නේ නැවේ කාටවත් එළියට යන්නත් බෑ ඉතින් ඕක තමයි தත්වේ ඉතින් අපි මේකෙන් පස්සේ යන්න හිතාගෙන ඉන්නේ ඕස්ට්‍රේලියා පැත්තට මොනවා වෙයිද දන්නේ නැහැ බලමු ඉතින් තව දෙයක් පෙන්වන්න ඕන මේ දැන් අපේ නැව නිකමට හරි
මොනවා හරි හදිසියක් වෙලා නැව හැර යන්න උනොත් අපිට ඒ කියන්නේ නැව වලට වතුර පිරෙන්න එනවා නැව ගිලෙනවා මොනවා හරි වෙලා අපිට නැවෙන් එළියට යන්න ඕන උනොත් අපේ තියෙනවා free fall life boat එක කියලා boat එකක්. ඉතින් මේ තියෙන්නේ අපේ බෝට්ටුව. ඔය පිටිපස්සෙන් පේන්නේ. ඉතින් ඔය බෝට් එකට අපේ නැවේ දැන් ඉන්නේ 21යි. ඒ 21 දෙනාටම සීට් තියෙනවා වෙන් කරලා නම් ගහලා. ඒ 21 දෙනාට දවස් කීපයකට කෑම තියෙනවා. ඊට පස්සේ සිග්නල් දෙන්න අවශ්‍ය කරන උපකරණ තියෙනවා. ෆස්ට් එයිඩ් තියෙනවා. ඒ දේවල් අරගෙන අපි මේ බෝට්ටුවට නැගලා ඇතුලේ තියෙනවා පොඩි මෙකනිසම් එකක්. ඒ මෙකනිසම් එකෙන් අපිට බෝට්ටුව ඇතුලේ ඉඳන්ම මේක රිලීස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක මෙහෙම පහළට ගිහිල්ලා වතුරට වැටෙනවා. ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඒකටයි ඒක ෆ්‍රී ෆෝල් කියලා කියන්නේ. ඉතින් නැවේ ගින්නක් වගේ ඇති වුණොත් අපිට ඉක්වන්න නැවෙන් ඈතට යන්න පුළුවන් වෙන්න තමයි ඒක තියෙන්නේ. බලමු ගිහිල්ලා මේ ළඟට ගිහිල්ලා පෙන්වන්න. මේ තියෙන්නේ මේක මෙහෙම ඇවිල්ලා මෙතනින් වැටිලා අරහෙට ලිස්සලා යන්න තමයි හදලා තියෙන්නේ. මේකට කියන්නේ free fall life boat. පොඩි එන්ජින් එකක් තියෙනවා. ඔය තමයි දත්තේ. ඉතින් අපි මේ තාම අර මං කියපු ඔපරේෂන් එක යනවා මෙතන. ඒක ඉවරනකම් අපි මෙතෙන්ට වෙලා ඉන්නවා. ඔන්න ඉන්නවා දැන් අපි ඉන්න 3rd engineer අපේ ෆිට අයියයි. කොරෝනා. This is fucking coronavirus is keeping us here, you know? This fucking mask. This is pirates, you guys. Pirates on board. Yeah. Pirates on board. Everything about you is fine. With this. Making a vlog. Corona people. Engineer, I'm going to go to the engineer.
වැඩ ඉවර වෙලා මේ යන්න හදන්නේ කැබින් එකට. වැඩි හොදන්න දාන්න ඕන. Washing machine down. Cabin එකේ වැඩ ඔක්කොම ඉවරයි. ඉතින් මේ වීඩියෝ එකෙන් පෙන්නුවේ එක්සැක්ට් එක දෙයක් ගැන නෙමෙයි. මොනවාද අපි ස්ලජ් ඩිස්චාර්ජ් කරන හැටි පෙන්නුවා. ඊට පස්සේ කාගෝ ඔපරේෂන් එකක් පෙන්නුවා. තව මේන් එන්ජින් එකේ අපි කරන වැඩක් ගියා ඒක පෙන්නුවා. ඉතින් මම නූන් රිපෝට් එක හදන හැටි ඒ දේවල් පෙන්නුවා. ඉතින් ওই වගේ දවසේ වෙන normal දේවල් ටිකක් තමයි පෙන්නුවේ. මොනවාද කරන්න කියලා පෙන්වන්න කියපු නිසා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකත් ඉවරයි. අපි ඊළඟට තවත් මේ වගේම නැවේ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගොඩක් ස්තුතියි බැලුවට. වීඩියෝ කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන්. එහෙනම් see you.